වතුර තුලට යමක් දැමීම තමයි බැප්ටිස්සෝ. එහෙමනම් බවතිස්මය කියන්නේ වතුර තුලට යමක් දැමීම. දැන් වතුර තුලට යමක් දැමීම හා සමානව දැන් සුදාත්ම බවතිස්මය කියලා කියනකොට එතකොට සුදාත්මයන් නම් තුලට යෑම වෙන්න දෙපේ. සුදාත්ම බවතිස්මය කියන්නේ සුදාත්මයාණන් වහන්සේ තුලට පිවිසෙන එක. දැන් ඉවෙන්ට් සංකල්පයක් මේකට ප්‍රථමයෙන් පෙර යේසුස් වහන්සේ උගන්වලා තිබුණේ නැහැ. උන්වහන්සේ උගන්වලා තිබුණේ සුදාත්මය ලබා ගන්න. සුදාත්මෙන් පිරෙන්න. ඒව තමයි. දැන් බලන්න දැන් මේ 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 විදුරුවේ තියෙන වතුර. අපි හිතමු මේක ගඟකින් ගත්ත වතුර කියලා. ගඟේ මොනතරම් ජල ප්‍රවාහයක් තියෙනවද? හැබැයි ඒකේ පොඩ්ඩයි මේ වීදුරුව තුල තියෙන්නේ. එතකොට මේකේ තියෙන වතුර මට බොන්න පුළුවන්. මොනකොට ඒ ගඟේදී මා තුලට යනවා. කොච්චරක් යනවද? ඇබිත්තයි යන්නේ. හැබැයි මම ඒ ජලය තුලට පැනලා පීනන්න ගත්තොත් මම ඒ ගඟ තුලට මං පැන්නොත් ඒ මුළු ගඟම මා වට කර තිබෙනවා. අන්න ඒ සංකල්පය තමයි එකේ පහේ යේසුස් වහන්සේ උගන්වන්නේ. මෙතෙක් මාගේ ගෝලෙයිනි ඔබ තුල සුදාත්මයන් වහන්සේ හිටියා. හැබැයි නොබෝදා කිං ඔබ සුදාත්මයන් තුලට පිවිසෙන්න යනවා. කියන්නේ ඔබ සුදාත්මයන් වහන්සේ තුලට යනවා කියන්නේ සුදාත්මයන් වහන්සේ ඔබව වසා ගන්නවා. ඒක තමයි ආලේපය. 133 වෙනි ගීතාවලියේ දාවිද රජතුමා ලස්සන ගීතිකාවක් ගායනා කරනවා පද තුනයි. සහෝදරයන් එකමුතුව වෙසෙන දේ කෙතරම් මනහරද? එය ආරෝන්ගේ සිරස මත වැගුරුනා වූ ඔහුගේ රැවුල දිගේ ඔහුගේ වස්ත්‍රය මතට වැගිරෙන්නා වූ ආලේප තෛලයට සමානයි. ආලේපය කියන්නේ ඇතුළට යන එකක් නෙවෙයි. එළියට වක් කරන එකක්. ඒ තෙල් හිසට වත් කරනු ලබනවා. ඒක තමයි ආලේපය. දැන් අපේ අය සමහරලාට ඒගොල්ලෝ මේක මේවා දන්නේ නැතුව ආලේපෙන් පිරෙන්න කියන සමහර සුද්ධෝ දේශනා කරන අහලා තියෙනවද? Be filled with the anointing. Let the anointing fill you. Peace. තෛලය ඔළුවට දාන්න ඕන එකෙන් කොහමද හලෝ පුරවගන්නේ? කොලෙස්ටරෝල් හැදෙනවානේ. අපි නිකන් තෙල් ටිකක් දාලා අලබ බදලා කාපුවාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා. මාළු බදලා කාපුවාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා. දොස්තර මහත්තයා කියනවා තෙල් කණ්ඩෙපා කියලා. කණ්ඩෙපා කියන තෙල් බිවම මොනවද වෙන්නේ අපිට? හා පිස්සු. තෙල් බොන්න බෑ. තෙල් වක්රන්න ඕනේ. ආලිපි කියන්නේ පිටතට වැගිරීම. ඇතුළට යන්නේ ඒක නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මේ පාස්ටර්ලා සමහර වෙලාවට ඕකේ වෙනස තේරෙන්නේ නැතුවයි කතා කරන්නේ. මම ඒගොල්ලන්ට දොස් කියනම නෙවෙයි. සමහර ඒවා අපිට තේරෙනවා අඩුයි. You cannot be filled with the anointing. ආලේපෙන් පිරෙන්න බෑ. ආලේපය වැගිරෙන්න ඕනේ. අපි ආලේපය තුළට යන්න ඕනේ. ආලේපය අපේ ඇතුළට යන්න බෑ. සාමුවෙල් තෙල් ගෙනල්ලා සාවුගේ ඔළුවට වත් කරා. දාවිද්ගේ ඔළුවට වත් කරා. මෝසෙස් ආරෝන්ගේ ඔළුවට, ආරෝන්ගේ පුත්තු දෙන්නගේ ඔළුවට වත් කරලා. ආලේපය කියන්නේ පිටතට එන දෙයක්. දැන් ඔක ඔය පස්වෙනි පදේ කියන එක කොහෙද ඉෂ්ට වුනේ දන්නවද? ක්‍රියා දෙකකින්. King James version එකේ කියනවා upon you. NIV එකේ කියනවා on you. ඒකට හේතුව ග්‍රීක වලින් කියනවා මත. එතකොට upon කියන්නේ පිටත, on කියන්නේ උඩ. එහෙම තමයි තියෙන්නේ. ඉතින් කෙරෙහි කියලා සිංහලෙන් කියන එක පොඩ්ඩක් අපහැදිලි. එතකොට ඔයගොල්ලෝ කියනවා ඉතින් පාස්ට කමන්නේ නැද සුදාපන වහන්සේ එනවා? නෑ නෑ පොඩ්ඩක් ඉන්න. අපි ඇතුලේ සුදාපන වහන්සේ ඉන්නවා. අපි තුල සුදාපන වහන්සේ ඉන්නවා. එතකොට ආපහු සුදාපන වහන්සේ එනවා කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඉබේ. ආපහු 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 ඇතුළටම එන්න බෑනේ. ඉතින් මේ මොකද්ද? නුඹලා මත, නුඹලා පිට.
සුදාත්මයන් වහන්සේ පැමිණෙන කල නුඹලා බලය ලබන්නහුය. අහගන්න, හොඳට අහගන්න. යක්කු දුරු කරන බලය නෙවෙයි, සුව කිරීමේ බලය නෙවෙයි, සුභාරංචිය දේශනා කරන බලය නෙවෙයි, බයිබල් උගන්වන බලය නෙවෙයි. මොනවාද මේ බලය? අනික එඩිටරව ගිහිල්ලා වැඩ කරන බලය නෙවෙයි. ඒ බලය කලින් තිබුණ අයටයි මේ කතා කරන්නේ. මේක අහන් ඉන්නේ කවුද? පේත්‍රුස්ලා, මතෙවුස්ලා, තෝමස්ලා, යාකෝබ්ලා, නිකෝදේමස්ලා, කොර්නෙලියු නෙවෙයි, මේ මේ නිකෝදේමස්ලා, මේ 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 තදායුස්, මේ කියන්නේ යේසුස් වහන්සේගේ ගෝල පිරිස අහන් ඉන්නේ. මේගොල්ලන්ට යේසුස් වහන්සේ ගාලා පිඹලා බලය දුන්නා ගින් යක්ෂයෙන් දුරු කරන්න. මේගොල්ලෝ ගිල්ල යක්ෂයෙන් දුරු කරා, රෝගීන් සුව කරා, සුභාරංචිය දේශනා කරා. උඹලා දන්නවද, ඉස්සලා පසුම්බි මොනවද ගෙනියන්න එපා, සෙරප්පු අමතරව දාගෙන යන්න එපා, තවත් ඇඳුම් කට්ටලයක් ගෙනියන්න එපා කියලා කියලා යුදෙව්වන් අතරට මේ යේසුස් වහන්සේ ඇරියා. මේගොල්ලෝ ගිහින් ඇවිල්ලා ලොකු සාක්ෂි කිව්වා, යක්කු දුවනවා, රෝගීන් සුව වෙනවා කියලා. ඊට පස්සේ කියනවා, දැන් පසුම්බි අරගනින්නලා, දැන් උඹලා සෙරප්පු ජෝඩුවක් එක්ස්ට්‍රා අරගනින්නලා, අමතරව ඇඳුම් අමතරව අරගනින්නලා, ඵලයන් අන්‍ය ජාතීන් වෙතට ඵලයන් ගිහින් සුභාරංචිය දේශනා කරපන්. මේ අය ගියා දේශනා කරා, මේ අය යක්කු දුරු කරා, මේගොල්ලෝ හාස්කම් කරා. ඉතින් මේ ගොල්ලන්ට මේ අර සුද්ධාත්මයන් වහන්සේ තුළට යන්නත් කලින් මේගොල්ලන්ට මෙවැන් බලය තිබුණා. මිත්‍රවරුනි, හොඳට අහගන්න, මේ සුද්ධාත්මයන් වහන්සේ අපි මතට එන්න ඕනේ, අපි යක්කු දුරු කරන්න, අපි සුව කරන්න, අපි සුභාරංචිය දේශනා කරන්න, අපි හාස්කම් කරන්න, දේශනා කරන්න, උගන්නන්න. සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්නවා නම් ඕවා කරන්න පුළුවන්. යේසුස් වහන්සේ මෙතන කියන්නේ වෙනම කතාවක්. මොකද්ද? නුඹලා මගේ සාක්ෂිකාරයන් වන්නහුය. යේසුස් වහන්සේ අත්අඩංගුවට ගත්ත රෑ පේත්‍රුස්ට මොනවද උනේ? අනිත් දහ දෙනාට මොනවද උනේ? දැන් අනිත් දහ දෙනා පැත්තකින් තියෙනකෝ පේත්‍රුස්නේ අර නිකන් මේ 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 කජු ඇටේ වගේ එළියට හැම වෙලෙම පැන පැන ඉන්නේ පේත්‍රුස්නේ. මොකද පේත්‍රුස් තමයි ඒ දොළොස් දෙනායි වැඩිම වයස තියෙන පුද්ගලයා. මොකද එයා බැඳලා හිටියා අවුරුදු 40න් ඉහළ. යේසුස් වහන්සේටම 30යි. අනිත් අයටත් ඒ වගේ 30, 32, 35 ඒ වගේ. 40 පැනලා හිටපු එකම මිනිස්සයා පේත්‍රුස්. මොකද එයා බැඳලා හිටියානේ. ඇයි නැන්දම්මට යේසුස් වහන්සේ සුවේ දුන්නේ? එතකොට ඒ තරම් එඩිතරව හිටපු පේත්‍රුස් යේසුස් වහන්සේව ගෙත්සමනේ උයනේ අත්අඩංගුවට ගන්නකොට මල්කොස්ගේ කන කපපු පේත්‍රුස් යේසුස් වහන්සේව කයිෆස්ගේ රජ මාලිගාවේ පරීක්ෂණයට ලක් කරනකොට මතකද බය වුණා? තුන්සරයක් මම යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වා. ඇයි ඒ? යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න අවශ්‍ය බලය ලැබිලා තිබුණේ. නමුත් යක්කු දුරු කරපේක්කෙනා, දේශනා කරපේක්කෙනා, රෝගීන් සුව කරපේක්කෙනා සාක්ෂිකාරයෙක් ඉන්න බලය තිබුණේ නැහැ. මිත්‍රොන්නේ මේ මේ මේක හොඳට මතක තියාගන්න. ඔබට දීමනා දෙන්න පුළුවන්, ඔබ යක්කු දුරු කරනවා වෙන්න පුළුවන්, දේශනා කරනවා වෙන්න පුළුවන්, ඔබ සුව කරනවා වෙන්න පුළුවන්. නමුත් සාක්ෂිකාරයෙක් හැටියට යේසුස් වහන්සේ වෙනුවෙන් පපුව ඉදිරියට දාගෙන ඉන්න අපිට බලය ඕනේ. ඒ බලය අපිට ලැබෙන්නේ අභ්‍යන්තර වෙනේ පිටින්. ඒ කියන්නේ මම කියලා දෙන්නම්කෝ. දැන් අපි ළඟ තියනවා කඩුවා. අපි කඩුවෙන් සටන් කරන්න පුළුවන් සොල්දාදුව වෙනවා. හැබැයි ඒ සොල්දාදුව අභ්‍යන්තරයෙන් මොනතරම් බලය තියන් හිටියත් මදි. සතුරට එරෙහිව එඩිතරව යන්න ඕනේ නම් සතුරගේ ආයුධ අපේ ඇඟට වදිනකොට අපිව ආරක්ෂා කරගන්න බාහිර ආවරණ කට්ටලයක් අපිට ඕනේ. ඔළුවට පහර වදිනවා, නමුත් ඒක අපි ඔළුවට වදින්න නැතුව හිස් වැස්මක් අපිට ඕනේ. අපේ හෘදය වස්තුවට පිහින් ඇන්නොත් අපි මැරෙන්න පුළුවන්. ඒක ආවරණය කරන්න අපිට පලියක් ඕනේ. අපිට හිස් වැස්මක්, මේ මේ ලය වැස්මක් අපිට ඕනේ. අපිට සෙරප්පු නැතුව දුවන්න පුළුවන්. නමුත් සටන් බිමක පොළොවේ මොන මොන දේවල් තියෙනවද අපි දන්නේ. ඒ නිසා හොඳ සපත්තු ඕනේ. මේවා තමයි බාහිර ආවරණ කට්ටලය. ආයුධ කට්ටලය නෙවෙයි. ආයුධේ මොනවද? කඩුව, පිහිය,
ඒවා තමයි ආයුධය. නමුත් ආවරණ කට්ටලයක් ඕනේ. ඒතොර ඒ ආවරණ කට්ටලේ තිබුණා නම් කඩුව තියන් ඉන්න එක ළඟට බය නැතුව යන්න පුළුවන්. හෙල්ල තියන් ඉන්න එක ඉදිරියට බය නැතුව යන්න පුළුවන්. ඇයි? උඹ හෙල්ලෙන් ගැහුවත් කඩුවෙන් කැපුවත් ඇඟට වදින්නේ නැහැ. ඕයි මට ආවරණයක් දාලා තියෙනවා. බාහිරව පිටින්. ඒක තමයි මෙතන විශ්වාස කියන්නේ. අභ්‍යන්තර බලය නෙවෙයි. මොකද අභ්‍යන්තර බලය දීමනා. සුදප්පන් වහන්සේ ඇතුළේ ඉන්නවනේ. ඇතුළේ ඉන්න සුදප්පන් වහන්සේ තුලින් යක්කු දුරු කරනවා, සුව කරනවා, දේශනා කරනවා, ඔක්කොම ජාති කරනවා. හැබැයි සාක්ෂිකාරයෙන් හැටියට එඩිතරව පපුව ඉදිරියට දාන්න පිටස්තර බලයක් ඕනේ. ඔළුව ඉස්සරහට ගේන්න ඔළුවට ආවරණයක් ඕනේ. ඒක තමයි ශුද්ධාත්ම භවතිස්මය. ඒ ගැන දෙවෙනි පරිච්ඡේදය අපි බලන්න යනවා. දැන් යේසුස් වහන්සේ කියනවා උඹලා මගේ සාක්ෂිකරුවන් වෙන්න යනවා. සාක්ෂිකරුවන් වෙන එක වෙනයි යක්කු දුරු කරගෙන අරවා මේවා කරගෙන ඉන්න එක වෙනයි. තේරෙනවද?